අන්තිම ලයික් කරන්න subscribe කරන්න අමතක කරන්නට එපා. ඔබට මතකයි මම ධම්මපදයෙන් මීට පෙර ගාථා කීපයක් ගෙනාව. මේව පරිහරණය කරලා ඔබගේ දැනුම, බුද්ධිය, හික්මීම, සීලය දියුණු කරගන්න. අද අපි බලමු මේ රහත් 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 කියලා සමාජයේ කතා බහ යනවා. මම රහත් කියනවා, මම සෝවාන් වෙලා ඉන්නේ කියනවා. මේ වෙයි පුද්ගලයන් තුන ලක්ෂණයන් තියෙනවා බලන්න. ධම්මපදයේ රහත් වර්ගයේ 10 වෙනි ගාථාවේදී පෙන්නලා දෙන කාරණේ රහත් කෙනෙක්ගේ ස්වභාවය. රමණීයානි අරඤ්ඤානි යතන රමති ජනෝ වීතරාගා රමින් සම්ති नते काम कवेसिनो लौकिक जनयान वेलेन सिद्धकलु वनयो वेत एहि रहत्तु वेलेन नोय इतुमो कंसप नोसयन नोय नु सोयन नोय नवत बलन्नी रमणीयानि अरण्यानि यथन रमति जनो वीतरागारमिन संति नते काम कवेसिनो रमणीयानि अरण्यानि रमणीय කියන්නේ ලස්සන සුන්දර වනාන්තර තියෙනවා. යතන රමති ජනෝ මෙන්න මේ වගේ වීතරාගාරමිසන්ති වීතරාගී පුද්ගලයෝ ඇලෙනවා. නති කාම ගවීසිනු කාම ගවීසි පුද්ගලයෝ මේ වගේ ඇලෙන්නේ නැහැ. මේවා තුල තමයි රහතන් වහන්සේලා තමගේ ජීවිත ගත කරන්නේ. මේ සමාජෙට කියන්නේ භික්ෂුන් වහන්සේ කියන්නේ එක ස්ථානයක එක තැනක් හදාගෙන එහිම විසෙන පුද්ගලෙක් නෙවෙයි. ඔවුන්ට එහෙම ස්ථාන අයිති නැහැ. ඔවුන් සංචාරය කරන්නට ඕනේ. එක ස්ථානයක් මගේ කියලා ගොඩනගාන ගන්නවා නම් ඒක මමත්වය. ඒක බුදුදහමේ මුල් බුදු සමය තුල නම් අපිට දකින්නට නැහැ. සුසම කාලානුරූපව වෙනස් වෙලා ඒවා ගොඩනගා ගන්නවා කියන කාරණයට යනවා නම් රාගය, ද්වේෂය, මෝහය නැසීම සඳහා එදා කියපු දේවල් අදටත් වලන් මක් නිසාද? අදටත් අපේ රාගය නසන්නට නම් අපි ක්‍රියාත්මක විය යුත්තේ එහෙමයි. අපේ ද්වේෂය නසන්නට නම් අපි ක්‍රියාත්මක වෙන්නට ඕනේ එහෙමයි. මෝහය නසන්නට නම් ඒ කියපු පිළිවෙත්මයි අනුගමනය කරන්නට. අලුත් මගක ගිහින් ද්වේෂය නසන්න බෑ. අලුත් මගක ගිහින් මෝහය නසන්න බෑ. අලුත් මගක ගිහින් අපේ රාගය නසන්නට බෑ. රාගය නසන්නට නම් තමන් ඒ සඳහා බුදුන් වහන්සේ දේශනා කරන දින මග යන්නට ඕන. ඒ නිසා රමණීයානි අරඤ්ඤ රහතන් වහන්සේලා ඇහෙලා කාමකමසේ කාමගවීසිනු කාමගවීසී පුද්ගලයෝ නෙවී රහතන් වහන්සේලා. කාම මගේ කියලා දේවල් කොට ගහගන්නේ රහතන් වහන්සේලා. මේවා තේරුම් ගනිත්වා වත්මන් සමාධියේ බුදුදහම අපි සෑමතම මේ සසරෙන් ගොඩ වෙන්න තියෙන එක. බුදුදහම රාග ද්වේෂ මෝහ නැති තැන. ඉතින් අපි යමු. සිල් කුඹුරේ සම්බන්ධනවා සාස්ත්‍රවේදී මෝහන් කුලතුංග. ඔබ අපට කැමති නම් ලයික් කරන්න, subscribe කරන්න, අමතක කරන්න එපා.